අලුත්ම පුවත් දාපු ගමන් දැනගන්න දැම්ම අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණත් ඔබන්න. සෞදි අරාබිය ජාත්‍යන්තර සංචාරකීන් සඳහා පළමුවට විවර කිරීමට එරට රජයේ පියවර ගෙන තිබේ. මොවුන් මෙම පියවර ගෙන ඇත්තේ එරට ආර්ථිකය ඉන්ධනය මත යැපීම නතර කරන ලෙසට එල්ල වූ පුළුල් බලපෑම් හේතුවෙනි. මෙම වැඩපිළිවෙල යටතේ සෞදි අරාබිය සැප්තැම්බර් 27 වන සිකුරාදා දිනේ සිට රටවල් 49ක් සඳහා වීසා නිකුත් කිරීම ආරම්භ කිරීමට නියමිතයි. මීට අමතරව කාන්තා සංචාරකීන් සම්බන්ධයෙන් ඇඳුම් සඳහා වන සීමා ලිහිල් කිරීමද සිදුවේ. එරට සංචාර කටයුතු අමාත්‍ය අහමඩ් අල් බටි ප්‍රකාශ කළේ මේ සෞදි අරාබියට ඓතිහාසික අවස්ථාවක් වනු ඇති බවයි. වන්දනාකරුවන් ව්‍යාපාරිකයින් සහ විදේශීය සේවකයින්ට වීසා නිකුත් කිරීම මෙතෙක් දැඩි ලෙස සීමා කර තිබුණි. මෙම නව වැඩපිළිවෙල යටතේ සෞදි කාන්තාවන් ප්‍රසිද්ධ ස්ථානවලදී ඇඳිය යුතු අබායා වැනි සිරුරාවරණ වන ඇඳුම් ඇඳීමට විදේශ කාන්තා සංචාරකයින්ට අවශ්‍ය නොවන අතර ඔවුන් සංවර ඇඳුම් ඇඳීම අපේක්ෂිතයි. එරට සංචාර කර්මාන්තය ආශ්‍රිත විදේශ ආයෝජන සම්බන්ධයෙන්ද සෞදි අරාබිය බලාපොරොත්තු තබා තිබේ. මොවුන්ගේ ඉලක්කයේ වී ඇත්තේ 2030 වසර වන විට දළදේශීය නිෂ්පාදනයෙන් 3% ලෙස පවතින සංචාරක ක්ෂේත්‍රයේ 10% දක්වා ඉහළ නැංවීමයි. යුනෙස්කෝ සංවිධානයේ නම් කළ ලෝකෝනෝ 5ක් අපේ රටේ තියෙනවා. ඒ වගේම විචිත්‍රවත් දේශීය සංස්කෘතිය සහ ස්වාභාවික සෞන්දර්යය නිසා සංචාරකයන් විමතියට පත්වේවි. සංචාරක අමාත්‍ය අල් බටි පැවසීය. මේ කෙසේ වෙතත් මක්කම සහ මෙදීනා යන ආගමික නගර නැරඹීමට තවදුරටත් මුස්ලිම් නොවන සංචාරකයන්ට අවස්ථාව හිමි නොවන අතර මත්පැන් තහනම තවදුරටත් ක්‍රියාත්මකයි. මෙම වැඩපිළිවෙල යටතේ සංචාරක වීසා නිකුත් කරන රටවල් ඇතුළු වැඩිදුරතරතුරු සිකුරාදා දිනෙන් පසු නිකුත් කිරීමට නියමිතයි. සෞදි අරාබිය ආර්ථිකයේ ඉන්ධන කෙරෙහි තබා ඇති අවධානය අඩු කිරීම සඳහා ඔටුන්න හිමිකුමරු මොහමඩ් බින් සල්මාන් හඳුන්වා දෙන පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ සංචාරකීන්ට එරට දොරටු විවර වෙයි. මෙම සැලසුම යටතේ 2030 වන විට සෞදි අරාබිය නරඹන වාර්ෂික විදේශ සහ දේශීය සංචාරකයන් සංඛ්‍යාව මිලියන 100ක් දක්වා වැඩි කිරීමට සෞදි අරාබියට අවශ්‍ය වී තිබේ. මීට අමතරව මේ හරහා සංචාරක ක්ෂේත්‍රයේ රැකී අවස්ථා මිලියනයක් නිර්මාණය කිරීමටද රජය අපේක්ෂා කරයි. නවතම අපරාධ රහස් පරීක්ෂක කතා සහ ගොසිප් ඇතුළු රටේ ලෝකයේ සිදුවන සියලුම දේවල් දාපු ගමන් දැනගන්න. දැන් අපගේ channel එක subscribe කර bell සලකුණත් ඔබන්න. ඒ වගේම මේ video එක අනිත් යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා. ඔබ සැමට සුබ දවසක්.